විස්ස යනු කිසිදු අවස්ථාවකදී පුරවැසියන් ඉල්ලන ලද එකක් නොවේ. පුරවැසියන් තුනෙන් දෙකක බලයක් ලබා දීමේදී විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමන් වෙත අපේක්ෂා කරන ලද්දේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඔස්සේ ආණ්ඩුවේ අදහස රජයේ අදහස යම් ආකාරයකට විද්‍යමාන කරමින් ඊට අදාළව ශ්‍රී ලංකාවේ රාජකරණය සකස් කරાવියයි කියා. එම නිසා අප විශ්වාස කරනවා මාර්තු 12 ව්‍යාපාරය ලෙස ශ්‍රී ලංකාවේ සැබෑ අවශ්‍යතාවය වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොවේ, විශේෂයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඊට අදාළව සියලු බලතල ඊට අදාළ පසුබිම නව ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයක් සිදු කිරීමට අවශ්‍ය නෛතික සහ සමාජමය බලයෙන්ම වගකීම වර්තමාන රජයට පැහැදිලිවම ලැබී තිබෙනවා. එම නිසා අපට යම් ආකාරයකට තහවුරු කර ගැනීමට අපහසුයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීමට ඇති හැකියාව පසෙකලා ඒ යම් ආකාරයකට කල්තබමින් ඊට අදාළව අතුරු අවස්ථාවක් ලෙස 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇයි රැගෙන ඉන්නේ කියන කාරණය. අනිත් පැත්තෙන් අපි විශ්වාස කරනවා මේ පිළිබඳව කතා කිරීමේදී විශේෂයෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිද්ධ කිරීමට නියමිත වෙනස අප විශ්වාස කරනවා නැවත අපහු කැඳවා ගන්නට නම් ශ්‍රී ලංකාවේ තවත් දශක ගණනාවක් යයි. ඒට හේතුව මෙතුණින් ලබා ගැනීමට නියමිත බලය යලිත් අවස්ථාවකදී මහජනයා විතර ලබා ගන්නට නම් තවත් බොහෝ කාලාන්තරයක් ගත වෙයි කියන එක තමයි අපගේ අදහස. මූලිකවම අප විශ්වාස කරන කරුණු කිහිපයක්. එක පැත්තකින් ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ යම් ආකාරයකට විගණනයක් එපා යයි කියා ආයතන 117කට. ඔබ දන්නවා නම් ඒ 100 ආයතන 117 සමාගම් 117. ඒ සමාගම් 117 තමයි අනාගතයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන බවට පත්වන්නා වූ ආයතන බවට පත්වන්නේ. අනික් පැත්තෙන් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අනිකුත් කොමිෂන් සභා දිහා බැලුවත් අපට පේන දේ තමයි මෙය නිර්මාණය කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සුරකීමේ පසුබිමක් උදෙසා නොවේ. තව අවුරුදු 5ක් 10ක් 15ක් සදාකාලිකව බලයේ රැඳී සිටීමට අවශ්‍ය අවියාවුද නැත්නම් අංගෝපාංග එකතු කර ගැනීම සඳහා. ඉතින් එම නිසා අපි දකිනවා මෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේද රාශියක් පවතිනවා. ක්‍රමවේදේ මේ චෙක් ඇන් බැලන්ස් සංවර්ධන තුලන ක්‍රමය අපේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වුණා. අධිකරණය, විධායකය සහ ව්‍යවස්ථා දායකය මේ එකිනෙකා පරයා නොවන විදිහට තමයි රටේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුණේ. දැන් මෙතන ගැටලුව මතුවෙමින් තිබෙන්නේ මේ එක ආයතනයක් පරයා තවත් ආයතනයක් ඉදිරියට ඒමක් මේ විසිනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අපි දකිනවා. ඒක රටේ සංවර්ධන තුලන ක්‍රමයට බරපතල අභියෝගයක් වෙනවා. මේකේ ප්‍රතිඵල හොඳ නරක දෙකම අපිට අත්දකින්නට වෙනවා. මේ විසිනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් අනතුරුව ඒ කියන සංශෝධන නිවැරදිව හඳුනගෙන ඒවා වෙනස් කළේ නැත්තම් විසිනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වපසරිය මූලික ආරම්භය එන්නේ 17 වෙනි සංශෝධනයේ හරහා. මේ 17ට එරෙහිව 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙනවා. 17ට ඡන්දේ දීපු අයම 18 වෙනි ව්‍යවස්ථාවට ඡන්දේ ලබා දෙනවා. ඒකට 18ට ඡන්දේ දීපු අය ඒකේ සම්පූර්ණම පරස්පරයක් වෙන 19ට ඡන්දේ ලබා දෙනවා. පාර්ලිමේන්තු 215 ඡන්දේ ලබා දීලා තියෙනවා. එතකොට ඒ අයම නැවතත් ඒකට සම්පූර්ණම පරස්පර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්දේ ලබා දෙනවා. අපිට හිතා ගන්න බෑ පුරවැසියෝ හැටියට මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ මහජන නියෝජිතයෝ කොයි විදිහට මේවා දිහා දකින්නේ කියලා. පස්සේ තනි තනිව මේකට සමාව ඉල්ලලා මහජනයා ඉදිරියේ කනගාටුව පළ කළා. ඔවුන්ට ගැළවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා 20 වෙනි ව්‍යවස්ථාව අපේ ප්‍රධානම කාරණේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලන 20ට එකඟ වෙනවද විරුද්ධ වෙනවද කියන කාරණේ තීන්දුව කරන්න කලින් මේ 20ේ තියෙන හොඳ නරක පිළිබඳ හොඳ අවබෝධයක් ගන්නට ඕනේ. කියවල බලලා තමන් දැනුවත්ව තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නට ඕනේ. දැන් පහුගිය ජනාධිපතිවරණයේ 52%ක බහුතරයක් ජනාධිපතිතුමාට ලැබුණා. පැහැදිලි බහුතරයක් 50%කට වැඩිය. හැබැයි ඊට වඩා බහුතරයක් පාර්ලිමේන්තුවට ලැබුණා. 59%. එතකොට ජනාධිපතිවරයාට වඩා වැඩි බලයක් ගත්ත පාර්ලිමේන්තුව විසුරුවන්න තනි පුජ්‍යලයකට බලය ලබා දීම කොතරම් ප්‍රජාතන්ත්‍රවාදීද කියන කාරණේ මේ ව්‍යවස්ථා සම්පාදකයෝ කල්පනා කරන්නට ඕනේ. මේවා කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී මොන මූලධර්ම මත පදනම් වෙලාද මේවා තීන්දුව වෙන්නේ. ඊළඟට මේ සංශෝධනය ඇතුළේ තියෙන තවත් වෙනස් නොවිච්ච අධිකරණ මැදිහත් වීම හරහා කාරණයක් තමයි විදේශගත පුරවැසියන් පිළිබඳ කාරණේ. දැන් අනාගතයේදී ඇමරිකන් පුරවැසියෙක්, චීන පුරවැසියෙක්, ඉන්දියන් පුරවැසියෙක්, ජපාන පුරවැසියෙක් මේ ඕනම රටක අපිට ණය දීලා අපේ ආර්ථිකමය වශයෙන් අපි තුන්වෙනි ලෝකේ රටක් හැටියට අපිට ණය ගන්න වෙනවා කොයි ආණ්ඩුව හිටියත්. හැබැයි අපි
අසීමාන්තිකව මේ ආර්ථිකමය ගැටලුවේ පැටලිලා අවසානයේදී අපිට මේ ව්‍යවස්ථාව ඉදකඩ සැපේනවා විදේශ පුරවැසියෙකුට රටේ රාජනායකයා වෙන්න. අපි අපේ රට ගැන, ජාතිය ගැන, අපි ආගම ගැන අපි මහා අභිමානයෙන් කතා කරන රටක්. හැබැයි අපි දැනුවත් පාර්ලිමේන්තුවේ 225ක් අපේ මහජන නියෝජිතව සම්මත කරලා ඉඩ දෙනවා ඕනෑම විදේශ පුරවැසියෙකුට රටේ රාජනායකත්වයේ දක්වා ගමන් කරන්න. ද්විත්ව පුරවැසි සම්භාවයේ සම්බන්ධ කාරණේදී මේ ව්‍යවස්ථාවේ 7 වෙනි වගන්තිය ඉවත් කරලා තියෙනවා. මේක බරපතල කාරණයක්. මේ 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 ඉවත් කරලා තියෙන කාරණේ ඇතුළත් කරලා තියෙන්නේ මොකක්ද? මම කැමති එක කියවන්න. වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටවීමට කෙලින්ම හෝ අන්‍යාකාරයකින් හෝ අන්‍යාකාරකින් ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටදී ආධාර දීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවට ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රතිඥා දෙමි. එතකොට මේ වගන්තිය ඇයි අයින් කරන්නේ? මේක 4 වෙනි වගන්තිය සහ 7 වෙනි වගන්තිය වගන්තිය දෙකක් තිබුණා. 4 වෙනි වගන්තිය සාමාන්‍ය වගන්තියක්. හැබැයි 4 වෙනි වගන්තියේ නැති කාරණා කීපයක් 7 වෙනි වගන්තියේ තියෙනවා. ඒවා තමයි වෙනම රාජ්‍යයක් පිහිටුවීමට සම්බන්ධ වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ තුල ආධාර අනුබල දෙන්නේ නැහැ, අනුග්‍රහය දක්වන්නේ නැහැ, මුදල් යොදවන්නේ නැහැ, ධෛර්යය දෙන්නේ නැහැ, දේශනා කරන්නේ නැහැ. මේ ටික මේ අමාත්‍යවරුන්ගේ දිවුරුන් දීමේ කොටසෙන් මේක ඉවත් කරලා තියෙනවා. ඇයි මේ? දැන් මේ රටේ දේශපාලන නායකයෙක් හැටියට පත් වෙන කෙනෙක්ට බැරිද මේ දිවුරුම දෙන්න? මේවා බරපතල කාරණා මේ 20 වෙනි වත්තා සංශෝධනයේ සම්මත කිරීමට පෙර පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරා. තමන්ගේ පක්ෂ නායකයා ගන්න තීන්දුව නිසා හෝ තමන්ගේ පක්ෂය ගන්න තීන්දුව නිසා හෝ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලෙන ආකාරයේ තීන්දුව වලට ගමන් කළොත් ඒක මේ රටේ අනාගතය ආපස්සට ගමන් කිරීමක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට ගමන් කිරීමක්. ඒ නිසා හෘද සාක්ෂියට එකඟව දැනුවත් 20 වෙනි වත්තා සංශෝධනයට ඡන්දය දෙනවද නැද්ද කියන එක තීන්දුව කරා. ඒ වගේම මේ 20 වෙනි වත්තා සංශෝධනය සම්බන්ධයෙන් මේ රටේ බහුතර ජනතාවක් එකඟයි කියලා කල්පනා කරනවා නම් මේ රටේ ව්‍යවස්ථාදායකය 3/2 මේකට එකඟයි කියලා කල්පනා කරනවා නම් අපි යෝජනා කරන්න කැමති රහස් ඡන්දයකින් මේක පාර්ලිමේන්තුවේ සම්මත කරන්න. පහුගිය ජනාධිපතිවරණයේ සහ පාර්ලිමේන්තු ඡන්දයේදී බලයට පත් වුණු ඒ දේශපාලන බලවේගයට එරෙහි සාකච්ඡාවක් කියලා. මේක එහෙම එකක් නෙමෙයි. මොකද අපිට හොඳටම පේන්න තියෙනවා 20 වෙනි සංශෝධනයේට අදාළ සාකච්ඡාව මේ සාකච්ඡාවේදී මේ ආණ්ඩුව බේරා ගැනීම හෝ එහෙම නැත්නම් ආණ්ඩු බලයේ උරගා බැලීමේ සාකච්ඡාවක් බවට පත් වෙලා නැහැ. මම දකින්නේ ඉතාම සාධනීය දෙයක් ඒක. මොකද විශේෂයෙන්ම අපි දක්නවා මේ ආණ්ඩුව බලයට පත් කරන්න මහන්සි වුණු ආගමික කණ්ඩායම් වගේම ජාතිකවාදී ව්‍යාපාරයේ පිරිස් බොහෝ දෙනෙක් 20 වෙනි සංශෝධනයේට එරෙහි වෙලා තියෙනවා. ඒකෙම පේන්න තියෙනවා 20 වෙනි සංශෝධනය කියන කාලේ මේ ආණ්ඩුවේ බලය එහෙම නැත්නම් ආණ්ඩුවේ දේශපාලන බලය සම්බන්ධ ගැටගැහෙන දෙයක් නෙමෙයි. මේක මහ ජනතාවගේ පරමාධිපත්‍ය මහ ජනතාවගේ යහපත සම්බන්ධයෙන් ගැටගැහිලා තියෙන දෙයක් කියලා. මම හිතන්නේ මෙන්න මේ සංවාදය සහ මේ වෙද්දී 20 වෙනි සංශෝධනයේට එරෙහිව නැත්නම් 20 වෙනි සංශෝධනයේ සමහර වගන්ති සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙන පිරිස් එක්තරා විදිහකට මේ ව්‍යාපාරණයට සම්බන්ධ එහෙම නැත්නම් සිවිල් සමාජ ව්‍යාපාරයට සම්බන්ධ පිරිස විතරක් නෙමෙයි ඊට වඩා විශාල පුළුල් සමාජ බලවේග පිරිසක් 20 වෙනි සංශෝධනයට එරෙහිව එහෙම නැත්නම් සිවිල් සංශෝධනයේ අගතිය පිළිබඳ සමාජයේ පැහැදිලි කරමින් සිටිනවා. ඉතින් මම හිතන්නේ මෙන්න මේ සංවාදයට ඇහුම්කන් දෙන්න ඕනේ.